ආයුබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල මහනුවර සෙලවෙයි හේතු සොයා අඛණ්ඩ පරීක්ෂණ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය කියයි ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට කුඩු බෙදු මෝල් චූටි මත්ද්‍රව්‍ය සමග පොලිස් දැලේ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ දියවන්නාවේ සිටින මාෆියාකාරීන් තුලයි ඇමති ඩලස් පවසයි පුරවැසි වර්ගීකරණයක් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නැහැ විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි සමගි ජනබලවේගය සමග එක් වී රටගෙන තීන්දු ගන්න රුවන් සූදානමින් සැෂේ පැකට් සහ කාලේ බෝතල් තහනම් කිරීමට පියවර අමරවීර කියයි ප්‍රතිමෙන් දේශීය පුවත් මහනුවර ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රී 8:30ට පමණ අසාමාන්‍ය ලෙස සෙලවීමට ලක්ව තිබෙනවා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කර ඇති බවයි එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා ප්‍රකාශ කළේ महनूर दिस्ट्रिक्टे तलातोय हारकम दिगन सह कुंडसाले एतलू प्रदेश किहिपेकट ईये रात्रि 8:30 काले तुल मेम भूचलने निरीक्षणे वी तिबुणा महनूर अनुरगम प्रदेश गम्मान किहिपेकट द विशाल शब्दयक समग मेम भूमिय सेलवीम दनी तिबेनवा एकवारम दूर तल्लु वेनवा वगे दनुने हले हेल्लुना किन गाल वगे गिया इनांड एकवार देखक वगे तिन बूम्बयक गहना वगे सद्यक आवा ए पुपुरुना हंडत एकम गेवल ඔක්කොම हेल्ला मे जनिल्लेम हेल्लेन ගත්තා ඒ කරලා පොළොව යටින් යනවා වගේ තමයි අපිට දැනුනේ සද්දෙ ලොකු මංගල බ්ලාස්ට් එකක් කියලා මොකද ගන්නෑනේ මයිකේ සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙනවා සම්පූර්ණ වෙලගින් තියෙනවා කියලා කෙසේ වෙතත් මෙම සිදුවීම භූචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා සඳහන් කළා මෙම සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක්ද සිදු කරන බවයි ඒ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ තියෙනවා භූකම්පන මනින මධ්‍යස්ථාන හතරක් ලංකාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන එයින් එක මධ්‍යස්ථානයක් තියෙනවා නුවර පල්ලිකලේ ඒ පල්ලිකලේ මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රී 8:30 निरीक्षण भू विद्याण करवाध අපේ පරීක්ෂණ වාර්තාව අද හවස වෙනකොට අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙන මූලික වාර්තාව ඊට පස්සේ අපි හිතුවදී මේ සම්බන්ධව ඉදිරියේදී මේ වගේ කටයුත්තක් ඇති වුණාම කරන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකත් එක්කත් අපි හිතුවදී සාකච්ඡාවක් ලෑස්ති කරගෙන තියෙනවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණය කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන කොළඹ උතුර පොලිස් කොට්ටාසේ විසින් ග්‍රෑන්ඩ් පාස් නවකම්පුර ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී කලකපටන් මද්‍රව්‍ය ජාමාරවේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ලද තොරතුරක් මත කොළඹ උතුර පොලිස් කොට්ටාසය විසින් අද අලුයම ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකින් කලකපටන් පවත්වාගෙන ගිය මද්‍රව්‍ය ජාවාරමක් වටලා තිබෙනවා මෙම වැටලීමේදී එම මද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝල් චූටි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇය තමා පදිංචිව සිටි නිවසේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ මෙම වැටලීමේදී පොලිස් නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් බැංකු කාඩ්පත් සහ බැංකු පොත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරමට අදාළව පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් බැංකු හරහා සංසරණය වී ඇති බවයි මෙම මෙහෙයුම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ටාසයේ පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 100 දෙනෙක් පමණ යොදාගෙන ඇති අතර පොලිස් නිලසුනකින්ද මෙම මෙහෙයුම සඳහා යොදාගෙන තිබෙනවා
මෙතර දෙහිවල දුම්රියපල පාරේදී ඊයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් බෙදාහරින සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40ක පමණ ප්‍රමාණයක් හමු වී ඇති අතර එම අඹුසැමි යුවල අද දෙහිවල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. හංගවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හංගවැල්ල හරස් මාර්ගයේදී සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 500ක් සමග 27වැනි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබමින් සිටි තැනැත්තෙක් වෙන අතර එම සැකකරු මෙහෙවා මෙම ජාවාරමට අදාළ 45වැනි තවත් සැකකරුවෙකු ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති Facebook සාදයක් වටලා 28 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සිදු කළ මෙම වැටලීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජාද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි తాවකාලික රාත්‍රී ආපන ශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ආපන ශාලාවේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා බැලන්පිටිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා. කොටිකාවත්ත මන්සන්දියේ පිහිටි తాවකාලික රාත්‍රී ආපන ශාලාවක මෙම ගැටුම සිදුව තිබුණේ අද අලුයම දෙකට පමණයි. ආහාර මිලදී ගැනීම සඳහා ආපන ශාලාවට පැමිණි තරුණියකු සහ ආපන ශාලාවේ හිමිකරු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පසු අදාළ තරුණයා විසින් තවත් පිරිසක් ආපන ශාලාව වෙත කැඳවාගෙන විත් එහි හිමිකරුට පහර දී ඇති බවයි. පහර කැමිට ලක් වූ ආපන ශාලාවේ හිමිකරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔහු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර සැකකරුවන් සොයා වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් තිදෙනෙක් පිළිබඳව අද පස්වරුව වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2998 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 6 දිනකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් සිව් දිනකු එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා එක්සත් රාජධානියේ සහ ලෙබනනයේ සිට මෙරට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලයන් 2860 දිනකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 126යි. මෙතර විදේශගතව සිට මෙරට පැමිණ නිරෝධායනයේ අවසන් කළ හලාවත බංගදිනිය ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු බව පසුගිය දා තහවුරු වීමත් සමග ඇගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඒ අනුව පුද්ගලින් 14 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි පුත්තරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 2,51,49,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම COVID වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,47,521ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොවිඩ් වෛරස් දෙවන රැල්ලක් මතුවීමත් සමග පැනවුණු සීමාවන්ට එරෙහිව ජර්මනියේ බර්ලින් නුවර ඊයේ දිනේදී දෙවන්ත විරෝධතාවයක් සිදු කර තිබෙනවා. 38,000කට අධික පිරිසක් ඊට එක් වූ අතර අදාළ විරෝධතාව බොහෝ දුරට සාමකාමීව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහර මංගලයේ අවසන් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගලයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. විහාර මන්දිරයේ වෙත සදාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්. කොට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානා හිමියන් අනුශාසනාව සිදු කළ අතර විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් ආගමික වතාවත් සිදු කළා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මංගල හස්ති රාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීම සිදු කළා. මේ අතර රත්නපුර මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේදී වීදි සංචාරය කෙරුණා.
පුරවැසි වර්ගීකරණයක් ශ්‍රී ලාංකිකයින්ට කිසි විටකත් අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් පුරවැසියන් කියන නම තියෙනවා. හැබැයි ඉඩමක අයිතියක් නැහැ. බිම් අඟලක අයිතියක් නැහැ. Tamante කියලා සින්නක් කරවුවක් නැහැ. මම පැහැදිලිවම කියන්න කැමතියි. Taman පුරවැසියෙක් නම් හැඳුනුම්පත, ඡන්ද අයිතිය, දේශපාලන අයිතිය, මේ හැම අයිතියම තිබෙනවා. මේ රටේ හැම පුරවැසියෙකුට බිම් අඟලක අයිතියක් තිබෙනවා. Tamanගේ නිවසක අයිතියක් තිබෙනවා. ඒ ගෞරවය ලබා දීම සඳහා අපි අනිවාර්යෙන්ම රටේ සමස්ත ජනතාවෙන් වෙන ඒ යුතුයකම ඉෂ්ට කරන්නට අපි කැප වෙනවාමයි කියන එක මම මේ වස්තාවේ කියන්නේ. මේක එක රටක්, එක ස්වෛරී රටක්. මේ රට මේ රටේ ජීවත්වන මේ හැම දෙනාට අයිති රට. මේ අපේ මාතෘභූමිය. මේ මාතෘභූමියේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂා, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස අපි හැමෝම රකින්නට ඒ යුතුයකම ඉෂ්ට කරන්නට ජාති ආගම පන්තිය කුලය ගෝත්‍රය තරාතිරම වැදගත් වෙන්නේ නැහැ. මේ රටේ අයිතිය මේ රටේ හැම පුරවැසියෙකුටම තිබෙනවා. මේ රටේ හැම පුරවැසියෙක් කියන්නේ වර්ගීකරණයකට ලක් නොවුණු පුරවැසියෙක්. මගේ පියක් මමත් තරයේ විශ්වාස කරනවා. මේ රටේ පුරවැසියන්ට වර්ගීකරණ හරියන්නේ නැහැ. First class citizen, second class citizen, third class citizen කියන ඒ සංකල්පය ජන සමාජයෙන් ඉවත් කරන්නට අපි ගැරන්ට් දෙලියක් කරනවා කියන එක අපි බය නැතුව ප්‍රකාශ සමගී ජනබලවේගයේ മന്ത്രി කණ්ඩායම සමග සාකච්ඡා කර ඉදිරියේදී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉර්වන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉතින් අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ ටික මේ පක්ෂය ආපහු හදලා අවශ්‍ය වෙනස්කම් ටික කළා අලුත් කළා පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන හිත දිනාගෙන ඉදිරියට එන්න ජයග්‍රහණය කරා යන්නට අපිට මේ අවස්ථාවක් තියෙනවා. යම්කිසි මතයක් හැදිලා තියෙනවා දැන් අලුත් නායකත්වයක් අවශ්‍යයි කියලා තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා මේ සැරේ මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා මම තීරණයක් ගත්තා. ලබන සුමානේ අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වෙනවා. මම හිතනවා හරි තීරණයක් ගනී කියලා අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් සමාජිකයන් සියලු දෙනාම සමගි ජන බලවේගෙන් තින්නේ ඉතින් අපේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිහිලා ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රී කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. ඉතින් එතුමාලත් එක්ක අපිට සාකච්ඡා කළා ඉදිරියේදී රට වෙනුවෙන් හරි ස්ථාවරයක් හරි තීරණයක් ගන්නට පුළුවන් කියලා මම හිතනවා. විදුලිය සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යංශයේ නොව දියවන්නාවේ සිටින මාෆියාකාරීන් තුල බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. දැන් ඊයේ පෙරේද විදුලි පද්ධතියේ දෝෂයක් ඇති වුණා. එක විදුලි අධිකාරිවරයෙක්ගේ වැරද්ද. වැරද්ද විදුලි අධිකාරිවරයාගේ විතරක් නෙමෙයි. එම පද්ධතිය හදලා තිබුණේ අත්පොතක් අඩු ගන්න. මෙන්න වාර්තාව. රටම කියවන්න. අන්තර්ජාලයට හෙට ඉඳලා වාර්තාව එකතු කරනවා. ඇයි අපිට ඕන නිවැරදි වෙන්න. අපිට ඕන මේ රටේ විදුලිය කියන්නේ අදිපාරිභෝගික භාණ්ඩයක් නොවන බව කියලා දෙන්න. විදුලි බිල අඩු කරන්න. මේ හැම කෙනෙක්ගේම ගෙදර තියෙන අමාරුම බිල් දෙක තුනක් තියෙනවා. එකක් විදුලි බිල, එකක් ටියුෂන් බිල, එකක් ටෙලිෆෝන් බිල. අම්මට තියෙන ලොකුම බිල් තුන තමයි මේ බිල් තුන. විදුලි බිල අඩු කරන්න. අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රෝ කියනවා. මිත්‍රෝරුනි වර්තමාන ඇමතිවරයා විදිහට මම කියන්නට ඕන මාෆියාව තියෙන්නේ උතර නෙමෙයි. මාෆියාව තියෙනවා. හැබැයි මාෆියාව තියෙන්නේ ඉංජිනේරු මහතුරු ඇතුලේ නෙමෙයි. අධිකාරී මහතුරු ඇතුලේ නෙමෙයි. බලාගාර ඇතුලේ නෙමෙයි. අමාත්‍යංශය ඇතුලේ නෙමෙයි. ඇත්ත විදුලි මාෆියාව තියෙන්නේ කොහෙද? ඇත්ත මාෆියාවේ තියෙන්නේ දියවන්නාවේ ඇතුලේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලස්මක් හදන්න දෙන්නේ නැත්තේ. දියවන්නාවේ මැද්දේ ඉන්න මාෆියාකාරෝ. සැෂේ පැකට් සහ බත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. යද වලස් මුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මුද්‍රිත මාධ්‍ය වල පරිසර අමාත්‍යාංශයෙන් ගත තීන්දුව తీරන වර්ගයක මේ ප්‍රවෘත්තියක් තිබුණා. ඒකේ ශෂි පැකට් හාලි බෝතල් අපි ශෂි පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පීවර ගන්නවා. විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණම පළවෙනි අදියර විදියට මේ ෂැම්පෝ වර්ග, ජෙල් වර්ග විවිධ දේවල් එනවා. ඒව තහනම් කරන්න වහාම පීවර ගන්නවා. ඒ වගේම දැන් අපි මත්පැන් කාලේ බෝතල් නතර කරන්න අවශ්‍ය පීවර ගන්නවා. ඒකට අපි දැන්ටමත් ඒ නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. ඒව ආපසු ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.
प्लास्टिक संशोधने දැනට දානමින සංශෝධනයක් තියෙන නිසා මේ රටේ සම්පූර්ණයෙන්ම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා තාමත් කොමිෂන් සභා ක්‍රියාත්මක වෙන නිසා නීතිය ඒකාධිපති විදිහට ආණ්ඩුවට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා හැබැයි අපිට දැන් සැකයක් තියෙනවා 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න හදන්නේ වෙනත් කාරණාවක් නිසා නෙවෙයි තනි බලය අතට අරගෙන පරිසරයත් එක්ක මේ රට විනාශ කරන්න අවශ්‍ය කරන බලය ලබා ගන්න කියන එක තමයි අපිට දැන් තේරෙන්නේ ඒ නිසා දේශපාලනය කරපු දේශපාලනයට මුදල් වියදම් කරව කණ්ඩායමට හම්බ කරගන්න ජයවරම් කරන්න අවස්ථාව උදා වෙනවා කියලා තමයි අපි හිතන්නේ මොකද සියලු අංශ ටික පාලනය කරන්නින් පස්සේ දේශපාලකත්ව මිසක් කිසිම නිලධාරියෙකුට පාලනය වෙන්න බැරුව යනවා මේ ආණ්ඩුව 19 වෙනි සංශෝධනය අයින් කළා 20 වෙනි සංශෝධනය ගේනවා තමුන්ගේ පවුල රැක ගන්න සහ තමුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඊට පස්සේ මම හිතනවා අලුත් විවස්ථාවක් මේ රට ගේන්නේ නැහැ තුනෙන් දෙක ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ කාරණාවට විතරයි මේ කාරණාන් පස්සේ ඒගොල්ලෝ තුනෙන් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන් දෙත්ව පුරවැසි භාවය පිළිබඳව විමසා බැලිය යුත්තේ රට මූලික කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ඉතින් අපි කියන්නේ මේ දෙත්ව පුරවැසි කමක වෙනත් බලන්න ඕනේ සහ අවුරුදු 35 සීමාවෙදීම ගැනත් බලන්න ඕනේ රට පිළිබඳ කාරණේ මුල් කරගෙන කියලා. ගෙනාපු අයගේ අරමුණ නෙවෙයි. ගෙනාපු අයගේ අරමුණ දුෂ්ටයි අපිට එරිහිව අපි හඬ නගලා ඒ අයව අපි පරාජය කළා තියෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් අපි බලන්න ඕනේ රටේ අනාගතයට වඩාම සුදුසු කුමක්ද කියන එක. ඒ අනුව ගත්තම නම් අපි හිතන්නේ ඒ වයස් සීමාව අවුරුදු 35 තිබීම සුදුසුයි කියලා. මොකටද අපේ රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය ද ඊටත් වඩා ලාබාල තරුණී. මම හිතන්නේ අපේ රටේ ජනතාවට එහෙම ප්‍රතිමත් තියෙනවා කියලා. ඉන්ද අවුරුදු 35 සීමාව තිබීම අපි නම් දකින්නේ කිසිම ගැටලුවක් නැති කාරණයක්. ඒක එහෙම තියෙන හැරියම වෙරයි. කාටවත් අපේ රටේ පුරවැසියෙක් වෙන්න බාධාවක් වෙන්නේ නැද්ද පුරවැසිකම? හැබැයි ඔහු මහජන සේවයේ සඳහා ඔහුගේ කැමැත්තක් තියෙනවා නම් ඒ මහජන සේවයේ සඳහා අපි දන්නවා අපිට යම් කැපකිරීම් පරිත්‍යාග කරන්න වෙනවා. ඒත් මහජන සේවයේ සඳහා උනන්දුවක් තියෙන පුරවැසියන් ඒ දුත්ත පිරිවිසිභාවය අතහැරලා ඒ මහජන සේවයට යොමු වීම වඩා සුදුසුයි කියන එක තමයි අපේ මතය. අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍යවරු පත්කිරීම ඉතාමත් සාර්ථක විදිහට කරලා තිනවා. අපේ රටේ ආර්ථිකය, ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය ශක්තිමත් කිරීම ඉලක්ක කරගෙන රාජ්‍ය අමාත්‍යවරු පත් කළ තිබෙනවා. මීට පෙර ඒ කාර්යභාරය විනිශ්චය කිරීමේ බලය තිබුණේ අමාත්‍යවරයාට. ඒක නිසාම නියෝජ්‍ය අමාත්‍යවරු හිටියේ කාර්යභාරයක් නොමැති අමතුරුන් විදිහට. මෙවර රාජ්‍ය අමාත්‍යවරුට විෂයපතය නිශ්චය කළ ඉවල ඒ වගේම ආයතන නිශ්චිතව බාර දීලා ඉලක්ක සහගත වැඩපිළිවෙලකට යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා තියෙනවා. ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ තුරකින් පුද්ගලයන් 18 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ල ප්‍රදේශයේදී මාතර සිට පොළොන්නරුව දක්වා දහවනේ වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් විමාන තුර සිදු වී තිබෙනවා. අනතුරින් පෞද්ගලික බස් රථයේ රියදුර ඇතුළු බස් රථ දෙකෙහිම ගමන්ගත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර අධික වේගයෙන් පැමිණි මෝටර රථයක් මහනුවර අස්ගිරි මහවිහාරයේ පිවිසුම් වහල්කඩ ආරක්ෂිත ගේට්ටුවටද දැඩි අලබහනි සිදු කරමින් විහාර පරිශ්‍රයට පිවිසීම හේතුවෙන් අස්ගිරි මහවිහාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සෙබලෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ අදාළ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහල වෙත තුලත් කර ඇති අතර අනතුර සිදු කළ රියදුරු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. මේ අතර හික්කඩුව වැරල්ලන ප්‍රදේශයේදී ඉන්ධන පෙරෝම්හලක් ඉදිරිපිට බස් රථයකට නැගීමට සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා ඒ අසල පැමිණි බස් රථයේ පිටුපස රෝදයට හසු වී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මෙම පහර දීමට හේතු වී ඇති බවයි මිටියාගොඩ පොලිසිය සඳහන් කළේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබෙනවා. එය අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම් දීමකින් පසුවයි. ඒ අනුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පත් කර තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු පුවත්පත් කතුවරයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වන රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. කලක සිට පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී හොර හරක් ජාවාරමක් සහ නීති විරෝධී මාංශ අලෙවිකරණ ලද ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. උතුරු කොළඹ පොලිස් කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරී අනුරාධ මහින්දසිරි මහතා සමග පොලිස් නිලධාරීන් රැසක් මෙම වැටලීම සඳහා එක්ව සිටියා. මහියංගන වේවත්ත මොරකෙටිය ගම්මානයේ අයෙක් විසින් ලක්ෂ 6කට ගජමුතු විකිණීමට තැත් කිරීමේදී අත්තරංගුටි ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතුරුවේ නිලධාරීන් සහ දඹාන මාතුරුවේ ගල්කඩ පිවිසුමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අම්බලුවාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ඔහු රැකියාව නිම වී නිවසට යමින් සිටින අවස්ථාවේදී ඔහු ගමන් කරමින් සිටි ජතුරුපැදිය නවතා ඔහුට පහර දීමට තැත් කර තිබෙනවා. පසුව එම පුද්ගලයා ජතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර පහර දීමට පැමිණි පුද්ගලින් එම පුද්ගලයාගේ ජතුරුපැදියට ගිනි තබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සෙත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.